සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්ති පුතේ දුවේ. ජීවිතේ පොඩි කාලේ මට මතක් වුණා. චූටි කාලේ ගහක් දැක්කම ඒ ගහ කුඩර නැගලා ඉන්න හරිම ආසයි. සමහර වෙලාවට ගහට නැගගත් අවස්ථාවන් තියෙනවා. හැබැයි ගහට නැගලා බහින්න බැරුව ලත වුණා. බහින්න බැරුව ඇඬුවා. අම්මේ තාත්ති පුතේ දුවේ ජීවිතේ කියනවා වූ ඒ අත්දැකීම පුදුමාකාරයි. සමහර වෙලාවට අද මේ ගහකට නගින්න හිතෙන්නේ නැහැ. ගහක් උඩට වෙලා ටිකක් වෙලා ඉන්න හිතෙන්නේ නැහැ. හැබැයි ඔබට හිතුනොත් ඔබට දැනුනොත් මේ වගේ ගහකටත් වෙලා මෙහෙම හේතුවක් දාලා ඉන්න ඔබට දැනෙවි ජීවිතේ කියනවා උදේ මොනතරම් සුන්දරයිද කියලා. එනිසා දැන් අපි හරියට ඔෆිෂියල් වෙලා අපි මේ මොහොත වෙනකොට නිරන්තරයෙන්ම අම්මේ තාත්ති පුතේ දුවේ ජීවිතය ඇතුලේ හරිම සීරියස්. අපිට බෑ මේ මොහොත වෙනකොට ඉතාමත් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. හරි අමාරුයි. මිනිස්සු මොනවා කියයිද, මිනිස්සු මොනවා හිතයිද, ඒ නිසා මොකද වෙන්නේ? මිනිස්සු මොනවා කියයිද, මිනිස්සු මොනවා හිතයිද කියලා ජීවිතේ අර අභ්‍යන්තරිකව ඇතුලේ ඉන්න ළමයාට කවදාකවත් එළිය එන්න දෙන්නේ නැහැ. අපි ඔක්කොගෙම ජීවිතේ ඇතුලේ ළමයෙක් ඉන්නවානේ. දැන් තාත්තේ අම්මේ ඔබ ඔංචිලි පදිනවද කියලා අහුවොත් කාරි ඔබ කියයි ලැජ්ජ නැද්ද ෆාදර්? දැන් අපේ දරුවෝ නම් ඔංචිලි පදිනවා. ඉතින් අපි ලොජ්ජිලි පදින්න කිව්වොත් මිනිස්සු විනාද ඉන්නේ නැහැ. එනිසා ඔබ මේ මොහොත වෙනකොට ඒ ළමා ගතිය ඔබ තුළ ඇති ළමයාව එළියට ගත්තොත් එදාට ඔබට තේරෙනවා ඔබේ ජීවිතය හරිම සැහැල්ලුයි කියලා. ඔබේ ජීවිතය ඇතුලේ ලොකු බලයක් තියෙනවා, ලොකු ශක්තියක් තියෙනවායි කියලා. එනිසා ඔබට මට රත්න අම්මේ තාත්ති පුතේ දුවේ දෙවියන් වහන්සේ ගොඩාක් අවස්ථාවන් දීලා තියෙනවා. ඒ දුන්න අවස්ථාවන් ටික ප්‍රයෝජනේ ගත්තොත් එතකොට තමයි ඔබේ මගේ ජීවිතයට වටිනාකමක් තියෙන්නේ. එනිසා ගහකට උඩ නැගලා මෙතන ඉඳීමම විතරක් නෙමෙයි සතුට. දැන් මෙතන ඉඳගෙන ඔබට මට මේ යාය පේන්නට ඕනේ. මේක ඇතුලේ තියෙන ඒ සුද්ධ වූ ලස්සන දේ අර ඔබේ ඇස් මට්ටමට වඩා ඉහළ මට්ටමකින්. අන්දන්නේ මම කොහේ හරි රටකට යනකොට ප්ලේන් එකේ නිරන්තරයෙන්ම ඉල්ලන්නේ මට මේ වින්ඩෝ සීට් එකක් දෙන්න කියලා. ඒකට හේතුව මං හරිම ආසයි උඩ ඉඳලා පල්ලෙහ බලන්න, ඊගල් අයියකින් බලන්න. උඩ ඉඳලා බිම බලනකොට තමයි ඒක ඇතුලේ තියෙන සුන්දරත්වයේ දකින්නේ. ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ දැන් Google Map එකට ගිහිල්ලා බලන්නේ මිනිස්සු. ඒ නිසා තමාගේ ගේ වුණත් Google Map එකට ගිහිල්ලා බලනවා උඩින්දලා කොහේ වගේද view එක කියලා. ඒ නිසා අද drone කියන මේ කැමරාකරණයක් ඇවිල්ලා තියෙනවා. ඇයි ඒ drone එක ඇයි ආවේ? දැන් පොළොව මට්ටමින් පේන ප්‍රමාණයයි ඒක උඩට අරගෙන බලන විදියයි උඩින්දලා පල්ලෙහැට පරිම වෙනස්. එනිසා ඔබේ ජීවිතයේ දිහාත් ඔබ ඉන්න තැන ඉඳලා බලන්න එපා. ඔබේ ජීවිතයේ උඩ ඉඳලා බලන්න. මගේ ජීවිතයේ මම උත්සාහ කරනවා නිරන්තරයෙන්ම උඩ ඉඳලා මා දිහා බලන්න. එනිසා උඩ ඉඳලා මා දිහා බලනකොට තමයි මගේ ජීවිතය ගැන හරියට පේන්න පටන් ගන්න. මගේ ජීවිතයයි මගේ වටපිටාවයි දැනෙන්න පටන් ගන්න. ඒක ගොඩක් වැදගත් රත්තරන් අම්මේ තාත්ති පුතේ දුවේ. මගේ ජීවිතයයි මගේ වටපිටාවයි ගොඩක් වැදගත්. ඒ නිසා සමහර වෙලාවට අපේ වටපිටාව ගැන අපිට අවබෝධයක් නැහැ. අපි ඉන්න තැන ගැන, අපේ අවට පරිසරය ගැන අපිට අවබෝධයක් නැහැ. ඒ නිසා අපි හිතාගෙන හිටියත් ඒ පරිසරය ඇතුලේ මේවා තමයි තිබුණේ කියලා. නමුත් ඇත්තටම සමහර වෙලාවට එතන නෙමෙයි ඔබේ මගේ තැන. එනිසා ජීවිතයේ කියන දේ ඔබ ඉහළ තැනක ඉඳලා නැවත වතාවක් බලන්න. එදාට ඔබට තේරෙවි ජීවිතයේ කියන දේ හරිම සුන්දරයි කියලා. එනම් මම නම් ආසයි ටිකක් වෙලා මේ විදියටම ඉන්න, හාන්සි වෙලා ඉන්න. මෙහෙම ඉන්නකොට තමයි තේරෙන්නේ ජීවිතය හරිම සුන්දරයි කියලා. එනිසා රත්තරන් මේ තාත්ති පුතේ දුවේ ඔබට ප්‍රාර්ථනා කරනවා
ඔබ සමහට හිතාවි පාදට පිස්සුද කියලා. හැබැයි ඔබ අත්දැකලා බලන්න කවදාහරි ජීවිතය ඇතුලේ ඔබට දැනේවි එතන තියෙන ශාන්තිය, එතන තියෙන බලය, එතන තියෙන ඒ අභ්‍යන්තරික සතුට ඔබට දැනෙන්න පටන් ගනීවි. ඔබ සියලු දෙනාටම ජීවිතය